පැහැපත් වුණත් කුරුලෑ තියෙනවා නම් ප්‍රශ්නයක්නේ. බයෝවිටා මගේ සමට ක්ලියර් ගෝල්ඩන් ෆෑනස් එකක් ලබා දුන්නා. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. කාන්තාවකට විශේෂයෙන්ම අවශ්‍ය ඊවනිම් ප්‍රිම්රෝස් මෙන්ම රන්වන් පැහැති සමකට අවශ්‍ය පෝෂක පරිපූර්ණව බයෝවිටාහි අඩංගුයි. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය අයිබෝවන් සුබූ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබට. රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය කියූ සැනින්ම ඔබ දන්නවා ඒ බයෝවීටා බව. ඒකට හේතුව බයෝවීටා තුළ අඩංගුයි විවිධ සමවල්වල පැහැපත් භාවය ඇති කළ හැකි වටිනා පෝෂණ සංඝටක රසක්. ඉතින් බයෝවීටා භාවිතා කරලා ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබාගත්තු ඔබ කවුරුත් හොඳින් හඳුනන ශිල්පිනියන් දෙදෙනෙක් ඉන්න අදවසත් අපිත් එක්ක එකතු වෙලා බයෝවීටා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න නිරූපණ ශිල්පිනි සම්ද්‍රා රණතුංග, ඒ වගේම රංගන ශිල්පිනි මාධවී ඇන්තනි. අයබන් කියලා පිළිගන්නවා දෙන්නම. මුලින්ම අදස අපි කතා කරන්න සූදානම් වෙන්නේ බයෝවීටා පාරිභෝගිකාවන් අපිට එවපු ගැටලු සම්බන්ධයෙන්. ඉතින් සමුද්‍රා, ඔන පළවෙනි ගැටලුව එවල තියෙනවා අපිට මල්මි අත්තනායක කුලියාපිටියේ සිට. ඇය කියනවා සමුද්‍රාක්‍ය මම බයෝවීටා ගෝල්ඩ් පාවිච්චි කරනවා කියලා තියෙනවා. දැනට මාස දෙකහමාරක් වගේ කාලයක් වෙනවා කියලා ඇය කියනවා. හැබැයි මුහුණේ පැහැපත් භාවයක් ඇති වුණා, තවම අත්පාවල නම් වැඩි පැහැපත් භාවයක් දක්නට ලැබුණේ නැහැලු. හැබැයි ඇය කියනවා ඔබගේ නම් මුහුණ හා සමානවම අත්පාත් පැහැපත් කියලා. මොකද ඒකට හේතුව? හරි, මම මුලින්ම කියනවා දැනමචුර කළු වෙලා ඉන්නේ, හේතුව මේ පහුගිය දවස්වල අපි ට්‍රිප්ස් ටිකක් ගියා. ඒක හින්දා මේ හැබැයි මේ ඔව් දැන් මුහුණ කියන දේ තමයි අපි දකින්නේ හැම වෙලේම. අපේ මේ මුහුණේ සම හරිම අපි සංවේදී සම විදිහට හඳුන්වනවා. මොකද අපි සමහරක්ලාට මොන හරි විඩාපත් වුණාම, නැත්නම් ප්‍රශ්නයක් තිබුණාත්, සමහරක්ලාට ඉක්මනින්ම සෞත් වුණාත්, ඉක්මනින්ම අපිට මොන හරි හොඳ විදිහට ඒක ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන් වුණොත් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මුහුණේ සමෙන්. ඒක නිසා ඔබටත් ඒ ප්‍රතිඵල යම් තාක් දුරට ලැබෙමින් පවතින නිසා තමයි මේ වෙනකොට මුහුණේ යම් කිසි පැහැයක් බලා ගන්නට පුළුවන් කියන්නේ. එතකොට අත්පා ගැන කතා කරද්දී සාපේක්ෂව අපි දන්නවා දැන් මම වුණා, දැන් අපි ගොඩක් කලාවට අපේ අත්පා කියන දේ අවුට නිරාවරණය වෙනවා, ඉක්මනින් කළු වෙන්න බලනවා. එතකොට සමහරක් වෙලාවට අපි මම දන්නේ නැහැ හරියටම මෙයාගේ තියෙන ප්‍රශ්නේ මෙයාගේ අත් ගොඩක් කළු වෙලාද නැත්නම් සමහරකට අපි දකින්න දන හිස් වැලමිටවල් බෙල්ල ඒ වගේ තද පැහැට හැරිලා තියෙනවා. ඒ වගේ දෙයක් මම හිතන්නේ මාසෙ එකහමාරකින් වගේ අර 100%ක ප්‍රතිඵලයක් බලාගන්න එක ඇත්තම කිව්වොත් බොරුවක් නේද මාධවී? එහෙම කියන්න බෑ අපිට ඉක්මන් කොටයි, එහෙම බලාගන්න බෑ. මොකද අපිට ශරීරයට ලබා ගන්න කැප්සියුල්, මොකද අපි දීර්ඝකාලීනව අපේ ස්කින් එක ඩැමේජ් කරගෙන ඒක නැවත යථාතත්ත්වයටපත් කරන්න පොඩි කාලයක් අපි ඒකට ලබා දෙන්න ඕනේ. මොකද අපේ ස්කින් එක හෙල්දි වුණොත්, ඒ කියන්නේ නිරෝගී වුණොත් විතරයි ඔබ මා බලාපොරොත්තු වෙන මේ පැහැපත් බව, මේ සුන්දරත්වය කියන දේ මට පිටින් බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව తాවකාලික විසඳුම් ඕන තරම් තියෙනවා. අපිට පුළුවන් ඉන්ජෙක්ෂන් ගහන්න, නැත්නම් බ්ලීචින් ක්‍රීම් ගන්න. මේ දේවල් වලින් අපේ හම නිරෝගී වෙන්නේ. මොකද නිරෝගී දේ තමයි ලස්සන. නැතු කොච්චර අපි මේ නිරෝගී නැති දෙයක් ලස්සන කරන්න ගියත් ඒක කරන්න බෑ. ඒක නිසා ඔබ ටැබ්ලට් එකට කැප්සියුල් එකට කාලේ ලබා දෙන්න යම් කිසි කාලයක් ලබා දුන්නම ඔබේ ශරීරයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔබේ ශරීරයේ ඩැමේජ් වෙච්ච ඒවා රිපයර් කරලා ඔබට ලස්සන හමක් ලබා දෙයි. මුහුණේ පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන් බයෝවීටා ඔබට ප්‍රතිඵල ලබා දෙනවා කියන කාරණාව ඔබට විශ්වාසයෙන්ද පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න කියලා මම යෝජනා කරනවා. ඔව් මල්මි, එහෙනම් තව ටික කාලයක් ඉවසීමෙන් ඉන්න නේද? හොඳයි, ඊළඟ ප්‍රශ්නය ඔබට තමයි මාධවි යොමු කළා තියෙන වත්සලා කුමාරේ ගිරි උල්ලේ සිට. ඈ කියනවා මාධවියක්ගේ මට තියෙන ටිකක් තද පැහැති සමක් කියලා. එයාට මතක විදිහට ඔබට තිබුණෙත් තද පැහැති සමක් කියලා එයාට මතකයිලු. හැබැයි ඒ සම දැන් පැහැපත් වෙලා ඔබේ සම සුදු කෙනෙකුටත් වඩා ලස්සනයි කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඇය අහනවා ඒකට හේතුවත් බයෝවීටා ගෝල්ඩ් කියලා. ඔව් වත්සලා, බොහොම ස්තුතියි. මෙහෙමයි කියන්න ඕනේ, ඇත්ත මට පුංචි කාලේ මමට මතක ඇති කාලෙක ඉඳලා අර සමුද්‍ර ට්‍රිප් ගිහින් කලුණා වගේ අපි ඉතින් ෆුල් ටයිම් පිට නිවලයි නෙට්බෝල් ග්‍රවුන්ඩ්ස් වල එහෙම ඉඳලා ඉස්කෝලේ යනකොට වුණත් ඒ කාලේ එහෙම රූපය ගැන සැලකීමක් තිබුණේ නැහැ කොහොමත්. පුංචි කාලේ මට තිබුණේ තලෙලු සමක්. කොහොමත් මට හිමි වෙලා තියෙන්නේ තලෙලු. අදටත් මම කියන්නේ හැමම සුදු කෙනෙක් කියලා. මේ ශ්‍රී ලංකාවේ බහුතරයක් කාන්තාවන්ට හිමි තලෙලු පැහැයේ එක්තරා ප්‍රභේදයක් තමයි මට හිමි වෙලා තිබෙන්නේ. ඒක නිසා මං සමුද්‍රට එකපයින් මං එකඟයි. මම කියන්නේ සමුද්‍ර කිව්වා වගේම නිරෝගීකම තමයි සුන්දරත්වයේ විදිහට අපි තුලින් පේන්නේ.
ඒ නිසා අපි අපේ ශරීරය නිරෝගී කරගන්නට තමයි මේ ආහාර පෝෂණ අතිරේක තුලින් උත්සාහ ගන්නෙ. ආහාර පෝෂණ අතිරේකයක අඩංගු වෙන්නේ පෝෂණ සංඝටක. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි කන හැමකින් ගන්න පෝෂණයට අමතරව අපිට ගන්නට පුළුවන් පෝෂණයක් තමයි මේ කැප්සියුල් එකේ අඩංගු වෙන්නේ. එතකොට ඒ විදිහට ගන්න අවශ්‍ය වෙන්නේ ඇයි? අපි කන කෑම වලින් අපිට දෛනිකව අවශ්‍ය වෙන යම් යම් පෝෂක කොටස් නිරන්තරයෙන්ම ලබා ගන්නට තරම් අපි හැමදාම එකම කෑම කන්නේත් නැහැ. අපිට එහෙම කිරලා මැනලා හැමදාමත් එකම කෑම වේලක් ගන්නට බැහැනේ. ඒකත් එක හේතුවක් සහ අපේ කාර්යබහුලත්වයත් එක්ක මේ විදිහට කිරලා මැනලා කරන්නත් හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේ විදිහේ ආහාර පෝෂණ අතිරේක කියන එක අපිට අලුත් දෙයක් වෙන්නට පුළුවන් මේ රටට. නමුත් ලෝකයේ අනෙකුත් රටවල්වල නිරූපිකාවන් ගත්තොත්, මේ රූපසුන්දරියන් ගත්තොත්, ඇක්ට්‍රස්ලා එහෙම නැත්නම් රංගන ශිල්පිනීන් ශිල්පීන් ගත්තත් ආහාර පෝෂණ අතිරේකයක් කියන එක ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. ඉතින් ඒ දේ ඇත්තටම මේ අපි ගත්තොත් සෞඛ්‍ය පැත්තෙන් ගත්තහම, එහෙම නැත්නම් මේ ශරීරයේ නිරෝගීකම පැත්තෙන් ගත්තහම ඉතාම හොඳ තීරණයක් ආහාර පෝෂණ අතිරේකයක් පාවිච්චි කරනවා කියන එක. ඒක නිසා බයෝවීටා විශේෂයෙන්ම කතා කරොත් මෙහි අන්තර්ගත නොවිය යුතු සෝඩියම් මැංගනීස් සිලිකන් වගේ කිසිම දෙයක් අංශු මාත්‍රයකින්වත් අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම අඩංගු විය යුතු දේවල් අඩංගු වන්නේත් අඩංගු විය යුතු මාත්‍රාවෙන් විතරයි. ඒ වගේම සොෆ්ට් ජෙලටින් කියන උපරිම දියුණු තාක්ෂණයෙන් තමයි මේ කැප්සියුල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක නිසා ඒ ඉහළ ප්‍රමිතිය ගැනත් විශ්වාසයෙන් බයෝවීටා ඉතාම සුදුසු නිෂ්පාදනයක් ඔබට ආහාර පෝෂණ අතිරේකයක් විදිහට ජීවිතයට එකතු කරගන්න. එතකොට තද පැහැ හමක් තිබෙන කෙනෙකුට උනත් ඒ නිරෝගීකම තුළින් පැහැපත් පෙනුමක් කාලයත් එක්ක ලබා ගන්නට පුළුවන් කියන එක මම හිතන්නේ මම අත්දැකලා තියෙනවා. මගේ පුද්ගලික ජීවිතේ මම අත්දැකපු දෙයක්, මගේ අම්මගෙන් මම අත්දැකපු දෙයක්, ඒ වගේම මම නිර්දේශ කරපු තවත් බොහෝ මගේ යෙහෙලියන් ඉන්නවා. උන්ටත් තිබුණේ මේ මම හිතන්නේ සමුද්‍රටත් තියෙන හැම සුදු හමක් නෙමෙයි. සමුද්‍ර අපි ඉපදුනේ හැම මේ සුදු හමක් හිමි අය ඉන්න රටක නෙමෙයි. අපිට තිබෙන්නේ හැම තලෙළු හමක්. ඒක නිසා ඒ තලෙළු හම බොහොම බ්‍රයිට්, එහෙම නැත්නම් දීප්තිමත්ව දිස් වෙන විදිහට රූපේ ඡායාරූපයක් ගත්තත් මේකප් එකක් නැතුව ඉන්නකොට අනිත් අයට වඩා කැපිලා පේනවා ඡායාරූප. ඒ හේතුව හැම නිරෝගීකම හැම අර ලුමිනස් පෙනුමක් ඇවිල්ලා තියෙනවා, බ්‍රයිට් පෙනුමක් ඇවිල්ලා තියෙනවා, গোল্ডන් පෙනුමක්. ඉතින් මේ බයෝවීටා গোল্ড වල අඩංගු ග්ලූටතයෝන් වගේ ඊටාම මිල අධික සංඝටක නිසා තමයි මේ ප්‍රතිඵලය මට හිමි වෙලා තියෙන්නේ. මම විශ්වාස කරනවා ඒ බව. ඒ නිසා ආහාර පෝෂණ අතිරේකයක් ගන්න බය වෙන්නට අවශ්‍යත් නැහැ. එය මම හිතන්නේ ඊටමත් හොඳ තීරණයක් කෙනෙක් ජීවිතයට එකතු කරගත යුතු. ඔව්, මීළඟ ගැටලුව අපිට යොමු කරලා තියෙනවා සමුද්‍ර. ඔබට දිමාලි පෙරේරා ජයවර්ධනපුරේ සිට ඇය කියනවා ඔයාට හොඳ ස්කින් එකක් තියෙනවා කියලා. නමුත් හිසකෙස් සඳහා වැඩි බයෝවීටා එකෙන් කතා කරන්නේ නැති නිසා බයෝවීටා හිසකෙස් සඳහා සුදුසු නැතිද කියලා ඇය අහනවා. ඒ වගේම ඇය පාවිච්චි කළාලු සම හිසකෙස් සහ නියපල සඳහා වූ වෙනත් පෝෂණ අතිරේකයක්. නමුත් එහි සිලිකන්, සෝඩියම් සහ මැංගනීස් කියන මූලද්‍රව්‍යයන් අඩංගු නිසා ඇය ඒ භාවිතා කිරීම නැවැත්තුවා කියලා තමයි කියන්නේ. මොකද ඒක නම කිව්වේ? දිමාලි පෙරේරා. ඔව්, දිමාලි අරගෙන තියෙන මුලින්ම හොඳ තීරණයක්. මොකද සිලිකන්, සෝඩියම්, මැංගනීස් තියෙන ෆුඩ් සප්ලිමන්ට් එකෙන් අයින් වෙන්න ඕනි කියලා තීරණය කරා නම් ඉතින් ඒක තමයි ඇය ලැබු ලොකුම ජයග්‍රහණය පළවෙනියටම කියන්න ඕනේ. ඊට පස්සේ ඇයගේ ප්‍රශ්නේ, අපි දන්නවා අපේ හැම එක්ස්ටෙන්ෂන් දෙකක් තමයි මේ නියපොතු සහ හිසකෙස් කියන්නේ. අපි යම් කිසි දෙයක් ලස්සන කරගන්න නැත්නම් නීරෝ දැන් කොණ්ඩේ හැලෙනවා කියන්නේ මොකද්ද? අපේ හැම මේ හිසකෙස් වල යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ හිසකෙස් වල ලැබිය යුතු පෝෂණ ඌණතාවයක් නැහැ. ඒ නිසා තමයි අපි කොණ්ඩේ හැලෙන්න පටන් ගන්න. කොණ්ඩේ අගපැලෙන්නේ, කොණ්ඩේ තියෙන ලස්සන හෙල්දි ලුක් එක නැතු වෙලා යන්නේ, ඒ පෙනුම නැතු වෙලා යන්නේ ওই කාරණාව හින්දා. එතකොට අනිවාර්යෙන්ම ඔබ මුලටම ගිහිල්ලා බැලුවොත් අපි ඒකට අවශ්‍ය කරන පෝෂණ ප්‍රමාණය නැති වෙලා යන ඌණතාවයක් විදිහට අපිට දකින්න පුළුවන් ඒ පෝෂණ සංඝටක අපේ ශරීරයට ලබා දුන්නාම ඒ ප්‍රශ්නේ निराකරණය වෙනවා. ඉතින් ගොඩක් අය ගොඩක් වෙලාවට විශ්වාස කරනවා අපි කන්ඩිෂන් එකක්, ෂැම්පු එකක් හරහා අපේ කොණ්ඩේ ලස්සන කරගන්න පුළුවන්, නිරෝගී කරගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඊට වඩා මම හිතනවා ඒක අභ්‍යන්තරයට අරගෙන ගිහිල්ලා අපේ ශරීරය අභ්‍යන්තරයෙන් පෝෂණය කිරීම හරහා තමයි ඒක කරගන්න පුළුවන්. ඉතින් බයෝවීටා වල බයොටින් අඩංගු වෙලා තියෙනවා, තවත් විටමින්ස් වර්ග, මිනරල්ස් වර්ග අඩංගු වෙලා තියෙන මේ හරහා බීටා කැරටින් විශේෂයෙන් ශරීරයට ගිහම අපේ විටමින් ඒ බවට පරිවර්තනය වෙලා ඒක ක්‍රියාකාරී වෙනවා. ඉතින් එතකොට මේ කියන දේවල් වලින් අපේ ශරීරයේ විශේෂ සමහර දේවල් තියෙනවා. මේ අපි කියන මේ රුධිර ගමනාගමනේ අපේ මොළයට ඔළුවට ඉක්මනින් අරගෙන යන පෝෂණ සංඝටක තියෙනවා. ඒ දේවල් අපිට ඩිරෙක්ට් අපිට කියන්න බෑ මෙන්න මේකෙන් මේක වෙනවා කියලා. නමුත් ඒ හරහා අපේ කොණ්ඩය හිසකෙස් නිරෝගී වෙනවා. ඉතින් ඒක නිසා මේ ආදී වශයෙන් ගත්තාම අපේ මේ සම නියපොතු සහ හිසකෙස් වලට විශේෂයෙන්ම හරිම හොඳ දෙයක් තමයි බයෝවීටා කියන්නේ.
ඔව් බයවිට සම්බන්ධයෙන් තවත් බොහෝ දේවල් ඔබට දැන කියා ගන්න පුළුවන් වෙන මේ ලිපිනෙන් සහ දුරකථන අංක වලින් ආයි ෆාමා ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම මායලේ ජාල එවැගේම දුරකථන අංක 077 010 3795 077 010 3798 කියන දුරකථන අංක වලින් එහෙමනම් බයවිට ගැන තව තවත් බොහෝ දේවල් ඔබට කියලා දෙන බලාපොරොත්තු වෙන අද දවසට අපි සමුගන්න සූදානම් සූතිවන්ත වෙනවා සමුද්‍ර ඔබටත් මාධවී ඔබටත් තවත් දවසක බොහෝ දේවල් බයවිට ගැන කතා කරන බලාපොරොත්තු වෙන අතර අපි සමුගන්න සුබ දවසක් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය සමේ පැහැය ඊවන් නැද්ද? බයෝවිටා හි සමට ඒකාකාරී රන්වන් පැහැයක් ලබා දිය හැකි පෝෂක බහුල වඩාගු නිසා ඊවන් ගෝල්ඩන් ස්කින් එකක් ලබා දිය හැකි බව මගේ විශ්වාසයයි. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. නිකලල් රන්වන් පැහැති සමක් ලබා දිය හැකි එකම අභ්‍යන්තර පෝෂකය බයෝවිටා පමණයි. රන්වන් පැහැති සමකට පරිපූර්ණ සත්කාරය බයෝවිටා.